සිගරට් තමයි එකම පාරිභෝගික භාණ්ඩය නීතිගතව කෙනෙක්ට මිලදී ගන්න තියෙන එච්චර මරණ අනුපාතිකයක් තියෙන. ලංකා දුම්කොළ සමාගමේ ලාභයෙන් 91% රුපියල් බිලියන් ගාණක් හැම අවුරුද්දෙම ඇමරිකාවට අපි යවනවා. 2015 සහ 2016 ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ එකතු වෙලා කරපු සමීක්ෂණ දෙකකින් ඔප්පු කරලා තියෙනවා. දුම්කොළ සමාගමෙන් ගෙවන බදු වලට වඩා දෙගුණයක් වැඩි දුම්කොළ නිසා රටේ රජයට සෞඛ්‍ය වලට යන වියදම. දුම්කොළ නිවාරණ ප්‍රඥප්තිය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් 2003 තමයි ඒක බලගැන්වුනේ. අපි තමයි ආසියාවෙන් පළවෙනියට මේක අත්සන් කරා. අපි ලෝකේ හතරවෙනියට ඒක අත්සන් කරපු රට. නාට ඇක්ට් එක අපේ හුඟක් රටවලට වඩා සුවිශේෂී පනතක් දුම්කොළ සහ මධ්‍යසාර දෙකම ඇඩ්‍රස් වෙන 2006 තමයි ඒක අපි බලගන්නේ. මේ පනතෙන් තනිකරම විරුද්ධයි දුම්වැටි සහ මධ්‍යසාර ප්‍රචාරණයට. අපි හැමෝම දන්නවා ඒක දිගටම කෙරෙනවා. නීති තියෙනවා අපේ රටේ. ගොඩක් ප්‍රශ්න තියෙනවා, ගොඩක් අභියෝග තියෙනවා ඒවා ක්‍රියාත්මක කරන්න යද්දි. ඔය කිව්වට සිගරට් කම්පැනි වහන්න බැහැනේ. අපි ඩිමාන්ඩ් එක අඩු කිරීම. ඒ කියන්නේ මේ ඔයාලා විකුණුවත් අපිට බලෙන් පෙව්වත් අපි වන්දන්න ගියත් අපි බොන්නේ නැහැ. අන්න ඒ තත්වයට ළමයින්ව යෞවනයන්ව බලගන්වන්න කියලා තමයි අපි කියන්නේ.